මොළුරටම හරිමගට නමින් පක්ෂයේ කුලයෙන් ජාතික ප්‍රකාශනයක් එළිදැක්වීම අද සිදු කෙරුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනජ් ඉම්පීරියල් ශාලාවේදී. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළවුරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජයධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය සහ යුතුකම ජාතික සංවිධානය එක් වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ මේ අද පවතින තත්ත්වයට හේතුව අපට විදේශ විනිමය නැතිකම, අපේ රුපියලේ වටිනාකම පාවෙන්නට ඉඩ හැරීම, කෙලවරක් නැති ආනයනයන්ට ඉඩ ලබා දීමට අපට තිබුණු නියෝග. දැන් මෙන්න මේ තත්ත්වයන් ගැන අපට දිගු කාලීන, මධ්‍ය කාලීන අපට ප්‍රෝග්‍රෑම්යක් වුවමනා වේ. මේ තත්ත්වයෙන් ගැලවීමට නම් ආර්ථික වශයෙන් අලුත් ක්‍රම සම්පාදනයකට යා යුතුයි. හිතන්නේ අද අපි මේ පෙරණ ප්‍රශ්නයට අපි උත්තරයක් හොයන්න ඕන. ඒ උත්තරය අපේ තියෙන අවුල හයියෙන්වත්, පුජ්‍යල චරිතවල ආචාර මහාචාරකමකින්වත් නෙවෙයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ රටට ආදරය කරන සියලු දෙනා ජාතික මණ්ඩලයක් විදියට එකතැනකට ආවොත් පමණයි. අපි පක්ෂ 11න් රටට දෙන පණිවිඩය තමයි අපි එකතු වෙමු කියන එක. ඒ එකතුව තුළ ගැඹුරු සංවාදයක්, ගැඹුරු එකමුතුවක් රතන හිමියන් සභාව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය වෙදිනිගම විමලතිස්ස හිමියන් ඊට සිය විරෝධය පළ කළා. අද තිබෙන ආර්ථික අර්බුදයට වගකිවුත්තේ කවුද කියන ප්‍රශ්නය සොයමින්, ප්‍රශ්නයට මුල්ලු පිරිස් පිළිබඳව හෝ දේශපාලඥයින් හෝ ආණ්ඩු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නොවේ මා හිතන්නේ. අද අප සතුව තිබෙන්නේ අද රට මුහුණ දී තිබෙන තත්වයෙන්, රට ගොඩ ගැනීම සම්බන්ධයෙන් කුමක්ද වැඩපිළිවෙල කියන ප්‍රශ්නයයි. පක්ෂ ભેද නොතකා අනිකු සියලු ભેද අමතක කරලා කළු සුදු බලන්නේ නැතුව අපි වහ වහ එක් වී එක වටමේසයකට යා යුතුයි. ඒ ආණ්ඩුවක් විශේෂයට ඉටු කළ යුතු දෙයක්. ඉතිහාස කවදාකවත් විදේශ රත්කම් සංජිතය මේ විදිහේ අවමාපයකට ඇදගෙන යන්න තිබුණේ නැහැ. වෙනද මේ රෝග ගහගෙන යන්න පුළුවන් වුණා මේ සාධක හතරෙන් එකක් දෙකක් විතරයි විනාත්මකව බලපෑවේ. තව එකක් දෙකක් තිබ්බ ධනාත්මකකත් අපි ණයට ණයට බෙදර වියදම් කරන කිරිපිටි බොළු මිනිස්සු, ණයකාරන් බෙදර වියදම් කරලා අපල ගන්න මිනිස්සු දැන් අපේ ජීවන රටාව අඩුවකට ලක් කරනවා. ඉදා ශ්‍රී ලංකාව මූණ දෙන දැවැන්තම අභියෝගය අද අපි හමු වෙ තියෙන්නේ. විවේචනය වෙනුවට විකල්පය ඉදිරිපත් කරන්නට ආණ්ඩුව යන මග වැරදිනම් හරි මග කුමක්දයි කියලා දෙන්නට කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕනි. ප්‍රශ්නය විසඳන්න නම් මුලින්ම අපි ඉන්නේ ප්‍රශ්නික කියලා පිළිගන්න ඕනි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.